ස්ලැබ් එකත් දාලා තියෙනවනම් ස්ලැබ් එක උඩ කම්බි නිකම්ම තියෙනවනම් දැන් මොන වෙලා ඇද්ද ඒකට කියලා බැලුවද? අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ලැබ් එකක උඩ තියෙන කම්බි වලට මලකඩ ගන්න නැතුව කරගන්න දීර්ඝ කාලයක් නැවත උඩ තොට්ටු වෙන පටන් ගන්නකම් ආරක්ෂා කරගන්න විදියයි. ඒක ලේසි සරල විදියක් සහ සාර්ථක ක්‍රමයක් තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි SL Civil YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු ඒක කරන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන්. ඔබ නැවත සාදරයෙන් පිළිගන්නවා SL Civil සයිට් YouTube channel එකට. අපි බලමු ස්ලැබ් එකේ තියෙන කම්බි වල මොකද දැන් කරන්න කියලා. මේ විදි දාලා තියෙන ස්ලැබ් එකක දාන්න ඉන්න ඕන ස්ලැබ් එකක්. අපේ ප්‍රධාන අරමුණ ස්ලැබ් එක දාලා ඉවරනාට පස්සේ උඩ තියෙන කම්බි ගැන මොනවත් හිතන්නේ. හැබැයි මේක මේ වැදගත් වෙන්නේ ස්ලැබ් එකේ උඩ තට්ටුව කෙටි කාලෙකින් කරනවා නම් මේ වැඩේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ස්ලැබ් එක පළවෙනි තට්ටුව දැම්මට පස්සේ ස්ලැබ් එක දැම්මට පස්සේ ඉතුරු තට්ටු වල හෝ ඉදිරි වැඩ කටයුතු කරන්න පරක් වෙනවා නම් අනිවාර්යයෙන් මේ වැඩ කටයුතු කළ යුතුයි. මොකද නැත්තම් ස්ලැබ් එකයි කම්බියේ ස්ලැබ් එකෙන් උඩට තියෙන තැනින් දිරලා යන්න පුළුවන්. ඒ වගේම ස්ලැබ් එකේ උඩ තියෙන කම්බි මලකඩ ගන්න පුළුවන්. එතකොට අපි ඉස්සල්ලාම කරගන්න ඕනේ මේ වගේ ස්ලැබ් එකේ අපිට පුළුවන් තීන්ත ගන්න ස්ලැබ් එකෙන් උඩ තියෙන කොටස. ඒත් මොකද ස්ලැබ් එක උඩ තියෙන වතුර පාන වැඩේින්ද අපි පොඩි අඟල් ප්‍රමාණයක් කොන්ක්‍රීට් එකක් දාලා උස්ස ගන්න ඕනේ. එතකොට මේ විදිහට උස්සගත්තට පස්සේ වැස්සකට වතුර නැත්නම් ස්ලැබ් වල වතුර රැඳෙනවා. මේ විදිහට තිබ්බාම මේම කොටසේ වතුර රැඳෙන්නේ නැහැ. එතකොට වතුරත් එක්ක ගැටෙන බලන තවත් අඩු වෙනවා. ඊට පස්සේ මේ ආකාරයට අදාගත්තට පස්සේ අපි මේකේ ඔයිල් ප්‍රයිමර් කරලා සම්පූර්ණයෙන් තින්ත ආවරණය කරගන්නවා. එතකොට වතුර රැඳීමකින් තොරව වැස්ස වර්ෂාවකට පස්සේ හෝ වතුර සම ගැටීමෙන් ඉක්මනින් වේලලා මලකඩ කෑම නතර වෙනවා. මේ විදිහට තමයි මේ කරගත්ත සරලව කරගත්ත නැත්නම් මෙතන තියෙන්නේ මේ ස්ලැබ් එකේ දැන් මේ අවුරුද්දක් විතර දාලා තියෙන ස්ලැබ් එකක් තින්ත කාලා තියෙන්නේ. ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා මේ තියෙන සියලුම කම්බි. මොකද ලැප් කරන්න අවශ්‍ය පාණ්ඩ තියෙන නිසා අනිවාර්යෙන් කම්බි උඩට තියන්නත් වෙන ස්ලැබ් එකක. එහෙනම් මේ වගේ කම්බි ආරක්ෂා කරගැතුව නැත්නම් ස්ලැබ් එකයි ස්ලැබ් එකෙන් උඩට තියෙන කොටසින් මිනිම දෙරන්නේ එතන මලකඩ කෑම කෙසේ වෙතත්. එතකොට මේකේ මේ වලුපම සමහර තැන් වල පේනවා මේ කොන්ක්‍රීට් කැටේ ඒ සමහර මේකින් ප්‍රමාණය වෙනස් විදිහට දාලා තියෙනවා. ඒකට හේතුව තමයි මේක මේ තියෙන එකේ ස්ලැබ් එකේ කලින් මේ දාලා තියෙන කම්බි ලැප් වෙලා තියෙන්නේ හරියට මෙතනින්. එතකොට අපි තීන්ත ඒ ලැප් වෙන කැලිත් එක ගාව හරියට තීන්ත ගා ගන්න පුළුවන් තමයි. ඒ ලැප් කරලා තියෙන කොටස සම්පූර්ණයෙන් වැහෙන්නත් එතනින් උඩට තියෙන කම්බි හතරක් විතර පේන විදිහ තමයි මේ එක එක උසවල වලට මේ විදිහට දාලා තියෙන්නේ. එතකොට ලැප් වෙලා තියෙන එකයි අලුතෙන් ලැප් ගන්න තියෙන එකයි කිසිම ගැටලුවක් නැතුව පිරිසිදුව තීන්ත ගා ගන්න පුළුවන්. වැඩේ පිළිවෙලටත් තියෙනවා. එතන මේ ලස්සනට මේ මල් කර ගන්න නැතුව ඔයිල් ප්‍රයිමර් කරලා තියා ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අනිවාර්යයෙන්ම ස්ලැබ් එකත් එක්ක ටච් වෙන තැන ඉක්මනින්ම වතුර රැඳිලා. මොකද ස්ලැබ් එකක් කොයි වෙලාවෙත් 100%ක් ලෙවල් වෙන්නේ. ඒතර වතුර එතනින් කම්බිය දිගේ කොන්ක්‍රීට් එකයි කම්බිය අතර තියෙන මේ චූටි මෙතෙන් මලකඩ කන්න කන්න ඇතුළට වතුර වුණා. ඊට මේ තීන්ත ගාගත්තට පස්සේ මේ මේ කම්බි මුල හොඳට තීන්ත වැටෙන්න තීන්ත කනකම හිටින්න අපි දාගන්න ඕනේ. තියෙන මේ ස්ලැබ් එකේ වගේ ඔක්කොම කරලා තියෙන්නේ. ආයෙත් එතකොට අලුතෙන් වැඩක් කරනකොට අලුතෙන් මේ කණු දාලා උඩ වැඩ පටන් ගන්නදි මෙතන මේ කොන්ක්‍රීට් කෑල්ල කඩලා අයින් කරලා දාලා වැඩේ කම්බි වල තියෙන දැන් තීන්ත තිබුණත් ලොකු ගැටලුවක් නැහැ. ඒ වගේ නැත්තම් මේක මේ පේන්ට් රිමූවර් එකකින් තීන්ත අයින් කරලා හෝ වයර් බ්‍රෂ් කරලා තීන්ත ටික යවලා ඉදිරි වැඩ ටික පටන් ගන්න පුළුවන්. එතර එකම ගැටලුව තියෙන මේ කම්බි මලකඩ කාලා නැහැ. කම්බි ප්‍රමාණය අඩු වෙලත් නැහැ. ඒ විදිහෙම තියෙනවා. ඒකම ඉතින් එතකොට ඊටත් වඩා මෙතන මේ ස්ලැබ් එකත් එක්ක ගැටෙන කොටස අනිවාර්යයෙන් හයිය තියෙන්න ඕන. එතන කිසිම ගැටලුවක් නැතුව තියෙනවා.
මේ තියෙන දැන් මේ තියෙන කම්බි වල පේනවනේ මොනවත් නැහැ. මලකඩ කාලා නැහැ. දැන් ස්ලැබ් එක දැන් මේ විදිහ දාලා මාස ගාණක් වෙනවා නම් කරන්න තියෙන ඉස්සල්ලාම ස්ලැබ් එක උඩ තියෙන කම්බි ටික සුද්ධ කරගන්න හොඳට වයර් බ්‍රෂ් කරලා. අතින් වයර් බ්‍රෂ් කරන්න බැන්නම් ග්‍රයින්ඩර් එකකින් භාවිතා කරලා වයර් බ්‍රෂ් කරන්න පුළුවන්. එහෙම බැන්නම් තියෙන ස්ට්‍රැප් ටික අයින් කරලා මේ කම්බි ටික පමණක් වයර් බ්‍රෂ් කරන්න. වයර් බ්‍රෂ් කරලා අනිවාර්යයෙන්ම තමයි කරගන්න ඕනේ. මොකද මේක මලකඩ කාලා තියෙන්න පුළුවන්. ඒ වගේම කලින් කොන්ක්‍රීට් එක දාද්දී කොන්ක්‍රීට් වීක් කියලා කොන්ක්‍රීට් කැලි ඇල්ල තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම අයින් කරලා අවතරින් හොදලා වේලෙන් දාලා තීන්ත තමයි ගන්න ඕනේ. එතකොට කිසිම ගැටලුවක් නැතුව දීර්ඝ කාලයක් මේක තියාගන්න පුළුවන්. මේ වගේ කණු මුල තියෙනවා හොඳට තීන්ත වලින්. එතකොට මෙතන වතුර උරන්නේ නැහැ. තීන්ත ගතිය තියෙනවා. සමහර අය කරනවා මේකේ කොළපු ගානවා. එතකොට වතුරත් එක්ක ගැටෙන පමණ වතුර බැස්සර බැස්ස කොළපු සිමෙන්ති එක උරලා ටික කලකදී පිපිරලා මල කර ගන්න පටන් ගන්නවා. මේ විදිහේදී තීන්ත ගාලා තියදී ඒක වෙන්නේ නැහැ. මොකද වතුරත් එක්ක ගැටෙන පමණ වතුර බැස්සක් වාවත් ටික වෙලාවක් යද්දී වේලලා යනවා. එතකොට මේ ක්‍රමය තමයි ලේසියෙන් සරලව තනියම කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අපි අද ගෙන පොඩි සරල වීඩියෝ එකක්. අදට අපි මේ වීඩියෝෙන් සමු ගන්නවා. ඉදිරියටත් මේ වීඩියෝ සඳහා පසම්වර ඇදී සිටින්න SLC site YouTube channel.